ආයුබෝවන් කලින ප්‍රවෘත්ති වාර්තා කරන්නේ අංක 1 සියත සවසහාය ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම දුමින්ද ලක්මාල් ප්‍රථමයෙන් අවධානය යොපුවත් සිරස්තල වෙත වරාය පෙට්‍රෝලියම් බැංකු ඇතුළු සේවා රැසක් අතිවිශේෂ ගැසට් නිවේදනයකින් අත්‍යවශ්‍ය සේවා බවට අත්‍යවශ්‍ය සේවා ගැසට් මගින් මර්ධනයට සූදානම් වන්න එපා වෘත්තීය සමිති කියයි නොවැම්බර් සිට නව මාර්ගෝපදේශ මාලාවක් සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පාසල් ආරම්භය නොවැම්බර් 8 සියයට 50කට යටත්ව උපකාරක පන්ති නොවැම්බර් 16 සිට පළාත් සංචරණ සීමා හෙට අලුයම 4ට අවසන් පළාත් අතර ප්‍රවාහනයත් හෙට සිට ආරම්භෙයි එන්නත් කාඩ් පත නීතිපතිට තවත් වෛද්‍යවරයෙකු කොරෝනාවට බිලි වෙයි ජනපති එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුව සඳහා ස්කොට්ලන්තයට ඇලහැර ගොවි උපවාසයට සතියයි ඇලහැර ගොවීන් සමග මාරාන්තික උපවාසයකට මහා සංඝරත්නය ජනාධිපති මන්දිරය වටලන්න පොළොන්නරුවෙන් එන පිරිස පාලකීන්ගේ සඳලුතල තීරණ සහ ගොවියා ගැන සජිත් කියන කතාව පසට බැරලෝහ එක්වන හැටි ආචාර්ය චම්මියත්ත නායක පහදයි අහසේ තරුපේන එළවලු මිල අයවැයට පෙර බැසිල් දලදා සමිඳුන් වැඳ පුදා ගනි ඥානසාර හිමි අස්ගිරි මහනා හිමියන් බැහැ දකි ඇතුලේ ඉඳන් කෑ ගහන්නේ නැතිව එළියට එන්න පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම කියයි එක ගිවිසුමක් මෙහෙමනම් දෙක තුන කොහොම වෙයිද LNG ගැන සියත විමසුම දෙමටගොඩ රුවන් රක්ෂිත බන්ධනාගාරගත කරයි දිවයින පුරා අඩු පීඩන තත්වයක් ප්‍රදේශ රසකට වැසි අරෝරා බොරියාලිස් හිරුගෙන් පොළවට ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත දිවයිනේ සියලුම පාසල්වල 10 වසර සිට 13 දක්වා ශ්‍රේණි නොවැම්බර් 8 වනදා සිට ආරම්භ කිරීමට රජය තීරණය කර තිබෙනවා සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ උපකාරක පන්ති ලබන 16 වනදා සිට ආරම්භ කරන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පවසන්නේ. කොවිඩ් වැළඳීම නිසා ඉඳුරුව ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා මිය ගොස් තිබෙනවා. දැන් කොවිඩ් පිළිබඳ සම්පූර්ණ වාර්තාව. දිවයිනේ සීලු පාසල්වල 10 වන ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණි දක්වා අධ්‍යන කටයුතු සඳහා නොවැම්බර් 8 වනදා සිට ආරම්භ කිරීමට රජයේ තීරණය කර තිබෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි සතිය අවසානයේදී දැනට සෞඛ්‍ය අමාත්‍යාංශයන් එකඟ වී තිබෙන නිසා රටේ සියලු පාසල්වල විභාග පන්ති සියල්ල විවෘත කිරීමෙන් තවත් පියවරක් ඉදිරියට තබන්න පාසල් විවෘත කිරීමට 8 වෙනිදා විතර ඒ ප්‍රකාශයට පත් කර දරුවන්ට පැමිණෙන්න පුළුවන් අවස්ථාව ගුරුවරුන්ට වගකීම බාර ගන්න පුළුවන් අවස්ථාවට සතියකින් රට සූදානම් වෙනවා. මේ අතර එළමෙන 16 වනදා සිට උසස් පෙළ හා සාමාන්‍ය පෙළ උපකාරක පන්ති 150ක උපරිම ධාරිතාවයකින් යුතුව ආරම්භ කිරීමටයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අවසර ලබා දී ඇත්තේ. ඒ නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරමින් මෙම නව මාර්ගෝපදේශ මාලාව වළංගු වන්නේ නොවැම්බර් 1 වනදා සිට 15 වනදා දක්වා පමණයි. පවතින තත්ත්වය සලකා බලමින් මාර්ගෝපදේශ මාලා නිකුත් කිරීමටයි සෞඛ්‍ය බලධාරීන් තීරණය කර තිබෙන්නේ. එසේම දැනට ක්‍රියාත්මක පළාත් අතර සංචරණ සීමා හෙට අලුයම 4න් අවසන් වනවා. පළාත් අතර පොදු ප්‍රවාහනය ක්‍රියාත්මක වීමේදී ආසන ධාරිතාවයට පමණක් මගින් ප්‍රවාහනය සඳහායි නව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව අවසර හිමිවන්නේ. ඒ අනුව හෙට සිට බස් රථ දහවණේ සඳහා සියලු කටයුතු සූදානම් බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කළේ. මෙම මාස 31 වෙනිදා අලුයම සිට පළාත් අතර සංචරණ සීමා ඉවත් කිරීමත් සමග ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් සැලසුම් කරලා තියෙනවා මගී ප්‍රවාහන පොදු බස් සේවා බස් රථ පළාත් අතර ධාවනයට කොළඹ සිට පිළපළාත් දක්වා ගමන් කරන බස් රථ පැස්සෙන් මාවත බස් පර්යන්තයේ සිට ක්‍රියාත්මකයි ගමන් කරන මගීන් ආසනගතව පමණයි ගමන් කරන්න පුළුවන් සියලු දෙනාම මුඛාවරණ පැළැන් සිටිය යුතුයි අත්පිරිසිදු කරන්න දියර අපි ලබා දීලා තියෙනවා මේ බස් රථවලට මගීන්ගෙන් අය කළ යුත්තේ නියමිත ගාස්තුව පමණයි එසේම එළමින සඳුදා සිට සාමාන්‍ය පරිදි ප්‍රවේශ පත්‍ර ලබා ගනිමින් සීරු මගින්ට දුම්රිය ගමන් කිරීමට අවස්ථාව හිමිවනවා. පළාත් සංචරණ සීමා ඉවත් කිරීම සමග එළබෙන සඳුදා දින දුම්රිය ගමන් වාර 152ක් පමණ ධාවනය කිරීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව අවශ්‍ය කටයුතු යොදා තිබෙනවා. ඒ අනුව පළාත් සහ අන්තර් පළාත් දුම්රිය
එදින ධාවනය වෙනවා එමෙන්ම දුම්රිය මගින් සඳහා පනවා තිබූ සීමා ඉවත් කර ඇති බැවින් සියලුම දෙනාට දුම්රිය නිගාවන් කිරීමේ හැකියාව ලැබිලා තියෙනවා සඳුදා දින දුම්රිය ගමන් වාර ප්‍රමාණය 152ක් පමණ වෙනවා මේ අතර පොදු ස්ථාන වලට ඇතුළු වීමේදී එන්නත් කාඩ් පත අත්‍යවශ්‍ය වීම පිළිබඳව උපදෙස් ලබා ගැනීමට නීතිපතිපරයා වෙත යොමු කර ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ එන්නත් කරණය ශ්‍රී ලංකාවේදී අපි තමන්ට අවශ්‍ය නම් විතරයි අපි එන්නතක් ලබා දෙන්නේ තනිකරම ස්වේච්ඡාවෙන් ලබා ගන්න එන්නතක් තම කැමැත්තෙන් බලෙන් අපි එන්නත් කරණයක් ලංකාව තුල කරන්නේ ඒ නිසා මෙම පොදු ස්ථාන වලදී එන්න දෙකම ගත්තායට පොදු ස්ථාන වලට ඇතුළුවීම සඳහා එය අපිට නීතිමය මාර්ගයෙන් එය කරන්න පුළුවන් ද පිළිබඳව අපි ගරු නීතිපතිතුමා වෙත එම ඉල්ලීම යොමු කළා තියෙනවා මේ අතර ඉඳුරුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් මියගොස් තිබෙනවා. ඒ කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබමින් සිටියේදී බණ්ඩාරවල දකුණු කැබිල්ලේවල විහාරස්ථානයේ පසුගියදා පැවති පින්කමකට සහභාගි වූ පුත්කලෙකු කොවිඩ් රෝගියෙකු බවට තහවුරු වී තිබෙනවා. ඒ අනුව එම විහාරස්ථානයේ භික්ෂුන් වහන්සේ සිවුනමක් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා යොමු කිරීමටයි සෞඛ්‍යාංශ කටයුතු කළේ. එෙහිදී ස්වාමින් වහන්සේ සිවුනම හා තවත් පුත්කලින් දෙදෙනෙකු කොවිඩ් රෝගීන් බවටයි තහවුරු වී තිබෙන්නේ. මේ අතර පියා කොවිඩ් රෝග ලක්ෂණ වලින් පෙළෙමින් සිටියදී දරුවෙකු පාසල් එවූ පුවතක්ද වාර්තා වුණා. මේ හේතුවෙන් පාසලේ අනෙක් දරුවන්ගේ ජීවිතද අද අනාරක්ෂිත තත්ත්වයකට පත්ව තිබෙනවා. ඔබට වැඩිහිටියෙකු ලෙස යම් කොවිඩ් රෝග ලක්ෂණ ඇතනම් නිවසේ සිටින දරුවා පාසල් එවීමෙන් වළකින ලෙස මෙරට සෞඛ්‍ය බලධාරීන් කිහිප වතාවක්ම ඉල්ලා සිටියා. අප නැවතත් ඔබට මතක් කරන්නේ ඔබගේ දරුවා සේම අන් දරුවන්ගේද සෞඛ්‍ය රැකගෙන පාසල් පද්ධතිය දිගටම පවත්වාගෙන යෑමේ වගකීම සෑම පුරවැසියෙකුම සතු බවයි. මේ රටේ වැඩිහිටි ජනතාව විශේෂයෙන්ම මේ දෙමව්පියන්ටත් විශේෂයෙන්ම වගකීමක් තියෙන මේ අවස්ථාවේ මේ පාසල් යම්සි මට්ටමකින් ප්‍රාථමික අංශ පටන් අරගෙන තවදුරටත් මේ පාසල් පද්ධතිය විවෘත කිරීමේ සැලසුම් අනුගමනය කරමින් තියෙන අවස්ථාවක ඔවුන් ඇත්තටම ඔවුන්ගේ වගකීම හරියාකාරව ඉටු කළ යුතුයි ඔවුන් මේ නිසි සෞඛ්‍ය පුරුදු අනුගමනය කරමින් තත්වයට සහයෝගය දැක්විය යුතුයි ඔවුන් එසේ නොකරන තාක් මේ කොවිඩ් වෛරසය තවදුරටත් ව්‍යාප්ත වීම හැකියාව තියෙනවා එහෙම වුණොත් නැවත වතාවක් මේ පාසල් පද්ධතිය වසා දැමීමෙන් මේ දරුදරියන්ගේ අධ්‍යාපනයට ඉතාමත්ම දැඩි බලපෑමක් සිදු වෙනවා වරාය පෙට්‍රෝලියම් සහ රජයේ බැංකුව ඇතුළු සේවා රැසක් වහා ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය සේවා යටතට අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් පත් කර තිබෙනවා ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගයකට අනුවයි एक दहस नवसियो हेत्ते नवयो अंक पनस एक दरन श्रीलंका वराय अधिकारी पनते ही तुन्वन वगंतिये स्थापित श्रीलंका वराय अधिकारी विसीन इट अदालव इटुकलियुतु वन्नावू हो अवश्य वन्नावू कवरवू स्वभावे सियलुम सेवावन वेड हो श्रमदायकत्वे पेट्रोलियम निष्पादन सह द्रव वायु एतुलु सियलुम इंधन सपियुम सह बेदा हेरीम व्रेकु आज्ञापनते अरमुनु संदहा वरायक लेस निर्वचने करैति ओनेम वरायक तुल नवकिन तेल हो इंधन बहर किरीम प्रवाहने किरीम गोड गबड़ा किरीम बारदीम हो इवत किरीमट अदाल सियलु कलियुतु हो अत्यवश्यवन सियलुम सेवावन वेड हो ओनेम आकारेक श्रमे यदवीम बांड प्रवाहने संदहा श्रीलंका दुम्रिय डिपार्टमेंट सहा मगी प्रवाहने संदहा श्रीलंका गमनागमन मंडले मगिन सिदुकरन सियलुम पोदु प्रवाहन सेवावन एकी पोदु सेवावन सेवा आवश्यकताव्याक अनुव पवत्वागन यामट अत्यवश्य वन्नावू नडत्तु सहा आरक्षक हा मेहियुम पवत्वागनीम सियलुम डिस्ट्रिक्ट लेखम कार्यालय प्रादेशिक लेखम कार्यालय ग्राम निलधारी समृद्धि संवर्धन निलधारी कृषि पर्यशन सहकार एतुलु सियलु डिस्ट्रिक्ट सह प्रादेशिक लेखम कार्यालयंगी क्षेत्र मट्टमे निलधारिन विसिन इटुकल युतु वंडावु हो इटु किरीमट अवश्य वंडावु कवर हो स्वभावे सियलुम सेवावन वेड हो श्रमदायकत्वे श्रीलंका महाबैंकु एतुलु सियलुम राज्य बैंकु सह रक्षण सेवा कटियुतु पलत्पालन आयतन मगिन सिदुकरन कसल कलमनाकरन सेवा कटियुतु सीमा सहित लंका सतुस समूपकार तोग विलंद संस्थाव आहार कोमसारिस डिपार्टमेंटु समूपकार संवर्धन डिपार्टमेंटु समूपकार समिति सह वी अलवी मंडले सीमा सहित लंका सीनी पुद्गलिक समागम मगिन इटुकरनु लबन सियलुम आहार पान द्रव्य एतुलु जनतावट अवश्य अनिकुत सियलुम पारिभोगिक द्रव्य सपेयीम गबडा किरीम सह बेदा करीम कटियुतु
කටයුතු සම්බන්ධයෙන් අවශ්‍ය හෝ කළ යුතුයයි නියමිත සියලුම සේවාවන් වැඩ හෝ ඕනෑම ආකාරයක ශ්‍රමයේ යෙදවීම පළාත් සභාව යටතේ වන සියලුම රජයේ කාර්යාල මගින් ඉටු කළ යුතු වන්නා වූ හෝ අවශ්‍ය වන්නා වූ කවර හෝ ස්වභාවයේ සියලුම සේවාවන් වැඩ හෝ ශ්‍රම දායකත්වය සෞඛ්‍ය සේවයට අදාළ ඉටු කළ යුතු වන්නා වූ හෝ අවශ්‍ය වන්නා වූ කවර වූ ස්වභාවයේ සියලුම සේවාවන් වැඩ හෝ ශ්‍රම දායකත්වය තැපැල් දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන දේශීය සහ විදේශීය ලිපි මුද්‍රිත ද්‍රව්‍ය සහ පාර්සල් බාර ගැනීම බෙදා හැරීම සහ තොරතුරු වාර්තා කිරීම ලියාපදිංචි ලිපි වටිනාකම ගෙවා බාර දීමේ සේවාව දේශීය සහ විදේශීය අධිවේගී තැපැල් සේවාව ඖෂධ බෙදා හැරීමේ විශේෂ සේවාව මුදල් හුවමාරු ඇතුළු අනිකුත් තැපැල් සේවාවන්ට අදාළ කාර්යයන් මේ සියල්ල අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් අත්‍යවශ්‍ය සේවා බවට පත් කර තිබෙනවා රජයේ අතිවිශේෂ ගැසට් ගසමින් අත්‍යවශ්‍ය සේවා නම් කරන්නේ හුදෙක් ජනතා ව්‍යාපාරයේ මර්ධනයට බවයි වෘත්තීය සමිති නායකයන් පවසන්නේ අතිවිශේෂ ගැසට් නිවේදන මුද්‍රණාලයේම කුණුබක්කියට දාන්නේයි ඔවුන් රජයට චෝදනා කරනවා අතිවිශේෂ ගැසට් පත්‍රයක් රජයේ නිකුත් කරනවා තෙල් වරාය ගමනාගමන ඇතුළු අත්‍යවශ්‍ය මර්මස්ථාන අත්‍යවශ්‍ය සේවයක් කරලා මේක මර්ධනකාරී ආණ්ඩු ආවේ විකුණුපු දේවල් ගන්නවා කියලා එහෙම ඇවිල්ලා කිසිම හිරිකිතයක් නැතුව ඇමරිකන් පුරවැසියෙක් ලව්වා රාත්‍රී 12:06ට යුගදනවි දූෂිත හොර ගිවිසුම අස්සම් කරනවා තෙල් විදුලිය වරාය තුන්වෙනිදා ඉඳලා අරමන කොළඹ වටලන වැඩමිමයි ජනතාවගේ අයිතිනි සුරක්ෂිතන ක්‍රියාවලිය මේ කොලකෑලි ගැසට් වලින් ආණ්ඩුවට නවත්තන්න බැහැ කියන එක අපි පැහැදිලිව කියනවා ආණ්ඩුව බලශක්ති ක්ෂේත්‍රය ඇමරිකාව සතු කරන්න යනවා තුන්වෙනිදා ක්‍රියාමාර්ගයෙන් පස්සේ අපිට යන්න තියෙන වැඩවලින් ක්‍රියාමාර්ගයට අපිට සහතිකයි යනවා ඒක අපේ බලවත් අකමැත්ත ජනතාව තමයි වැඩිපුර පීඩාවට පත් වෙන්නේ ඒ උනත් රට බේරා ගැනීමේ අරගලයක් මේ යන්නේ දැන් මේ වෙනකොට අත්‍යවශ්‍ය සේවා බවට ගැසට් එකක් ගහලා තිනවා තෙල් එකයි වරායයි ආණ්ඩුව ලැහැත්ති වෙනවා නම් තෙල් එකටයි වරායටයි අදාළව හෝ විදුලි බලට අදාළව හෝ අත්‍යවශ්‍ය සේවා නියෝග පනවලා ඉදිරිය අපිට ගනු ලබන ක්‍රියාමාර්ග අත්හිට වන්න ඒක අසාර්ථකයි අපි මේ නීතියට යටත් වෙන්නේ නැහැ වර්ජනයක් අනිවාර්යයෙන්ම ඉදිරියේදී සිද්ධ වෙනවා මේ රට වෙනුවෙන් අපි පාර්ට බහිනවා ඒක වළක්වන්න ආණ්ඩුවට බෑ ඇතුළේ ඉඳන් කෑ ගහ ගහ ඉන්නේ නැතුව එළියට එන්න කියලා පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා කෑ ගහන අයට අද කිව්වා ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය දෙන්න එපා කියලා එදා කෑ ගහලා කිව්වේ තමන් පමණක් බවයි කුමාර වෙල්ගම මහතා පවසන්නේ දැන් දේශපාලන වේදිකාවේ ඇසුණු කතා විදුලි බල මණ්ඩලයේ ඉන්න සේවකයෝ ඒ වගේ මේගොල්ලන්ගේ සංගම් වල ඉන්න අය කියනවා මෙතන යම් කුමන්ත්‍රණයක් වෙලා තියෙනවා ඒ නිසා තව දින 3-4කින් මේක අකුලා ගත්තේ නැත්නම් මුළු රටම අඳුරෙලු විශේෂවාර ඇමතුමාට හරි ලේසි කියන්න මම දන්නේ නැහැ එහෙම වෙන්නේ නැහැ හැබැයි පහුවෙන්දට ඒක වෙලා ඉතින් ඇමතිවරු මොකටද රටක් අඳුරේ තබන්න අවශ්‍ය නැහැ රටක් ආලෝකයෙන් තිබීම තමයි කාගේත් බැඳියාව අපි මොන ප්‍රශ්න තිබුණත් ඒවා විසඳාගෙන තිබෙනවා වැඩ වර්ජන සත්‍යයන් නොමැති ලංකාවේ බලශක්තිය විදේශ රටකට ඒකාධිකාරිය පිරිනැමීම ඕනම බලන මෝඩයෙකුට තේරෙන මහ විනාශකාරී තත්වයක් කැබිනට් මණ්ඩලය තුල සිදු කරන කොමිස් ජාවාරම් රටේ සම්පත් විකිණීම පිළිබඳ ජාවාරම් සෙවීම සඳහා ජනාධිපති කාර්යසාධක බලකායක් පත් කළ යුතු තත්වයකයි තියෙන්නේ මේ LNG බලාගාරය කියන සාධකයට වඩා එහා ගියපු සාධකයක් තියෙනවද කියලා සැකයක් තියෙනවා මොකද මේ උත්සාහය දරන්නේ ජනතාවට 15% 20% අඩු ප්‍රතිශතයකින් විදුලිය ලබා දෙන්න අවශ්‍ය වැඩ කටයුතු කිරීම ලැබෙයි අපිට පේනවා තුන්වෙනි පාර්ශවයක් අපේ රජයේ ඇතුළට රිංගවන්න කටයුතු වෙලා තියෙන බව ආණ්ඩුවේම පක්ෂාද එළියට බහැලා කියනවනම් අපි විරුද්ධයි මේකට කියලා රටේ මහ ජනතාව වෙනම කියනවනම් විදුලි බල මණ්ඩලයේ සහ අනිකුත් වෘත්තීය සමිති ඒකාබද්ධව විශාල විරෝධයක් පාද්දී ආණ්ඩුවට මහ රෑ මේ වගේ ගිවිසුම් මස්සම් කළා රටේ සම්පත් විකුණන්න දෙන්න බෑ බලශක්තිය පිළිබඳ පාලනය වෙන කෙනෙකුට වෙන රටකට ලබා දෙනවා නම් මං හිතන්නේ අපිට ලාංකිකයන් හැටියට ජීවත් වෙන්න බෑ නිවාල් රටක දේශයේ පහන් ටැබටත් දැන් කෙලවෙලා තින්. ඉතින් මේකට වග කියන්න ඕන කවුද කියන එක පිළිබඳව හොය හොය ඉන්නවට වඩා මීට පස්සෙව රටේ නීතියට මුල් තැන දීලා කටයුතු කරොත් මේ කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපි ආණ්ඩුව තුල ඉඳලා මේ නිකන් මේ ලෝකෙ නටලා නැහැ. මේ රටේ වැඩ කරන ජනතාව වෙනුවෙන් ඒ කරන්න පුළුවන් දේවල් අපේ ක්ෂේත්‍රය තුල අපි කරලා තියෙනවා.
අනිත් එක අපි අනුන්ගේ වැරදි තුලින් විතරක් අපේ දේශපාලනේ මුවාත් කරගන්න බෑ. සමහර දේශපාලන පක්ෂවල අභ්‍යන්තර කුලල් කෑම් ගනින් ප්‍රශ්න ඇති වෙනවා. මොකද අපි මේ කුලල් කාගන්නේ මොනවා බෙදා ගන්න බැරුවද? මේ මුළු ලංකාවේම පළවෙනිම කෑ ගහලා කිව්වේ ගෝඨාභය මහත්තයාට ඡන්ද දෙන්න එපයි කියලා පළවෙනි මිනිහා කුමාර් වෙල්ගම විතරයිනේ. මම එදා කෑ ගහලා කිව්වා එදා මට මිනිස්සු බැන්නා. නමුත් අද මගේ හොඳ කියනවා මිනිස්සු. නමුත් මේක කැබිනට් ඇමතිවරු දැනගන්න ඕනේ. කෑ ගගහ ඕක ඇතුලේ ඉන්නේ නැතුව මල හත්තිලව්වේ වරෙන්කෝ එළියට. ඔය ඇමතිකම් මහ ලොකු දේවල්ද? අපි එළියට බැස්සොත් අපි ඔක්කොම එක එකට එක කවුවිලා කෑ ගහලා අපිට මේ මේ රට හොඳ තැනකට ගේන්න පුළුවන්. अमेरिकानु समागमक समग अत्सन कले एक गेविसुमक पमनक बवाई रजय पवसन्ने तव गेविसुम देका कैतनिसा अनेक पक्ष वेल्टद योजना दिए है कि बव अग्रमात्यवर्या पवसा तिबेनवा एक गेविसुमक कुवद अत्सन कले रटट होरेन कैबिनेट्टुवट होरेन एमति विमल्ट अनुवनम तक कड़ी कमी एत्तटम देन अपि अमेरिकाव चीनिय सह इंदियाव एतलु अनेकु धनवत रटवल नव यटात् विजितवातेट हसुवु रटक्द ලෝකීය පුරාම ඇමරිකානු රුසියානු සහ චීන බල අරගලයක් අද ක්‍රියාත්මකයි. මේ රටවල් වටා තවත් ධනවාදී සේම දිලිඳු රටවල්ද ගොනු වෙමින් පවතිනවා. විශේෂයෙන් අපේ කලාපය තුල චීනය සහ ඉන්දියාව මේ බල අරගලයේ ප්‍රධාන කොටස්කරුවන්. භූදේශපාලනය තුල මේ රටවල් වලට අපව ඉතා වැදගත්. ඒ නිසායි වරායේ පැත්තක් ඉන්දියාවේ අදානිටත් හම්බන්තොට වරායේ චීනයටත් දෙන්න වුණේ. මීට අමතරව මේ රටේ භූමියේ තව තව දේවල් මේ රටවල් වලට විවිධ බදු ක්‍රම යටතේ අපට දෙන්න සිද්ධ වෙලා තියෙනවා. වර්තමාන බලයේ ඉන්න ආණ්ඩුව සේම බලය ගන්න හදන විපක්ෂයටත් විවිධ ණය යටතේ මේ රටවල් ළඟ දනින් වැටෙන්න සිද්ධ වෙනවා. කිසිම අයකු මීයක් කඩන්නේ නැහැ අතලෙව කන්න. ඇමරිකානු නිව් ෆෝට්‍රේස් එනර්ජි සමාගම අපට LNG දෙන්න ගිවිසුම් ගහන්නෙත් එහෙම තමයි. ඒ නිසායි මහරෑ හොර රහසේ අත්සන් කළේ. මේ ගිවිසුම ගහපු සමාගම ටෙන්ඩර් පටිපාටිය හිටියෙත් නැහැ. ඊටත් වඩා භයානකකම යුග දනවි බලාගාරෙන් 40%ක් මේ සමාගමට හිමිවනවා. මුළු රටටම LNG සැපයුම සීමාවක් නැතිව මේ සමාගමට පමණක් පැවරෙනවා. ඒ කියන්නේ අනාගතයේදී අපේ රටේ සමස්ත විදුලි බල අධිකාරියම මේ ඇමරිකන් සමාගමට හිමිවනවා. ඒ නිසායි ඊයේ අප වාර්තා කළ පරිදි ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ හැමෝටම ඇහෙන්න වෙඩි උණ්ඩයක් පත්තු කළේ. සදාකාලිකවම බෝල් කරලා අන්ඩර්ලයින් කරලා ලියාගන්න සදාකාලිකවම ගෑස් සැපයීමේ අයිතිය ඇමරිකාවේ නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගමට දෙනවා. මතක තියාගන්න ඕන කාරණේ තමයි මේ ෆෝට්‍රස් ගිවිසුම මේ ෆෝට්‍රස් එනර්ජි සමාගමත් සමග ඇති කළ දෙන ගිවිසුම තවමත් අපි කවුරුත් දන්නේ නැහැ මොකද්ද අසං කළ දෙන ගිවිසුම කියලා. උසාවියට අවිල්ල කියනවා. උසාවියට අවිල්ල කියනවා. කිසිම සාකච්ඡාවක් උනේ නැහැ. බොරු ලියන්න එපා. හොරට ගෙනාවේ. තක්කඩි කමින් ගෙනාවේ. හැබැයි සමහර වෙඩි උණ්ඩවල සද්දයාවට ඒවා පුස් වෙඩි උණ්ඩ බව ඉතිහාසය සාක්ෂි දරනවා. මේ ඇමරිකානු සමාගම සමග තවත් ගිවිසුම් දෙකක් ඇති නිසා පළමු ගිවිසුමේ අහිතකර දෑ දෙවනි සහ තුන්වන ගිවිසුම් වලින් නිෂේධනීය කළා කියලාත් සමහර විට අනාගතයේ මේ පක්ෂ නායකින්ම කියන්න පුළුවන්. මෙහිලා ඔබට මතක් කළ යුතු ප්‍රධානතම කාරණාව වනුයේ ජනතාව බලය දුන්නේ වසර 5කට පමණක් බවයි. කුමන පක්ෂයක් බලයේ හිටියත් අපේ රටේ අනාගතය අවුරුදු 35කට හෝ 40කට හෝ 99කට හිතූ මතේ බදු දෙන්න විකුණන්න කාටවත් අයිතියක් නැහැ. විශේෂයෙන් එහෙම දෙන්න අවශ්‍යම නම් හිතූ මතේ මහරෑ ඇඳුම් පිටින් මෙවැනි ගිවිසුම් ගහන්න එපා කියලා ජනතාවගේ පැත්තේ සිට වගකියුතු සියලු දෙනාට මතක් කරන්න ලෑස්තියි. රටපුරා ගොවියන් රසායනික පොහොර ඉල්ලා උද්ඝෝෂණේ නිරත වෙනවා. තවත් පිරිසක් කාබනික පොහොර හදන්න යන්ත්‍ර සූත්‍ර වගේම ගැඩවිල් පණුවනුත් යොදා ගන්නා බව වාර්තා වෙනවා. කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් මේ අතර රටපුරා ඇවිදිමින් කාබනික වගාවේ නිරත ගොවීන් දිරිමත් කරමින් ඉන්නවා. අදත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් කැබිති ගොල්ලෑව සහ මැදවච්චේ ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ බවයි වාර්තා වන්නේ. කාබනික පොහොර යොදා ගැනීමෙන් වගා කටයුතු සිදු කරන කැබිති කොල්ලෑව ප්‍රදේශයේ වගා පින් බලන්න අද කෘෂිකර්ම අමාත්‍යාංශ නිලධාරීන් එහි ගියා. එසේම වකුගඩු රෝගී තත්ත්වයෙන් මෙවැනි විට පීඩා විඳින ගොවි ජනතාවගේ සෝදුක් විමසා බැලීමටද කෘෂිකර්ම අමාත්‍යාංශ නිලධාරීන් අමතක කළේ නැහැ. මම මහත්තයත් වකුගඩු රෝගින් බැලෙනවා. ඒ රෝගේ හින්දා අපි ගොඩක් දුක් විඳිනවා. මුගක් කටේක තේරෙන්නේ නැහැ. जनाधिपत मम कि मम कि मे तुर मे तीन पोत पमना
කාබනික පොහොර නිෂ්පාදනය කරන්න මෙවන විට ගොවීන් උනන්දු වී තිබෙනවා. ඒ සඳහා ශක්තියක් වෙමින් කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේ යන්ත්‍ර නිෂ්පාදනය කිරීමටත් ඇතැම් පුත්කලෙන් කටයුතු කරනවා. එලෙස සාර්ථක උත්සාහයක් දරූ පුත්කලයෙකු පිළිබඳ තොරතුරු වෙන්නපුව නගරයෙන් අපට වාර්තා වුණා. ඔහු නමින් නෙවිල් මැන්ඩලන් මහතා. විදුලිය සහ ට්‍රැක්ටර් එන්ජිමක් යොදා ගනිමින් කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේ යන්ත්‍රයක් ඔහු විසින් නිර්මාණය කර තිබුණා. ට්‍රැක්ටර් යන්ත්‍ර මගින් ක්‍රියාත්මක කිරීමට හැකි කාබනික පොහොර නිෂ්පාදනය කරන මෙම යන්ත්‍රය තමන්ට සුදුසු තැනකට රැගෙන යා හැකි බවයි ඔහු පවසන්නේ. එලෙස නිෂ්පාදනය කළ යන්ත්‍ර හඳුන්වා දීම පොත්තලම දිස්ත්‍රික් කමිටු සභාපති අශෝක ප්‍රියන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් වෙන්නපුවේදී සිදු කෙරුණා. අපිට උදව් වෙනවා නම් අපේ හැකියාවත් බලලා අපේ මේ දක්ෂතාවයත් බලලා අපේ කට්ටියගේ වැඩ බලලා අපිට හොඳ සහයෝගයක් දෙනවා නම් අපිට ඇත්තටම ලොකු වැඩක් කරන්න පුළුවන්. මැරිච්ච බොලෝට පණ දෙන්න නම් අපි කාබනික වගාව පටන් ගන්න ඕනේ. අමාරුයි තමයි. අමාරු වුණාට මේක දිගටම අවුරුදු දෙක තුනක් කරගෙන යනකොට සාර්ථක වෙනවා. ටිකක් පාඩු වෙන්න පුළුවන්. ලබතුව ගොවිජන සේවා බල ප්‍රදේශයට අයත් මලිකස්සේ ප්‍රදේශයේ පදිංචි වයිබී ලලිතා මහත්මිය ගැඩවිල් පණුවන් යොදා ගනිමින් දියර පොහොර නිෂ්පාදනය කර තිබෙනවා. එම පොහොර භාවිත කරමින් ඉතා සාර්ථක ගෙවතු වගාවක් අය විසින් පවත්වාගෙන යනු ලබනවා. පර්චස් 30ක පමණ වපසරියකින් යුත් මෙම නාගරික ගෙවත්ත එළවලු පළතුරු මල් වලින් මෙන්ව ඔසු පැලැටි වලින්ද සමන්විතයි. මේක අපි දියර පොහොරක් විදිහට තමයි යොදා ගන්න. දවස් 3කට සැරයක් වගේ අපි මේවා අපිට වගාවන් වලට යොදා ගන්න පුළුවන්. කොම්පෝස්ට් පොර හදා ගන්නවා ගෙදර. මේ එකතු වෙන කොලරොඩු ගොම වැල්බීසියා ඒවා මේවා දාලා හදා ගන්නවා පොර අපිට හදන හැටි කියලා දුන්නා. අපේ රටේ සාමාන්‍ය ජනවහරේ ඉතා ජනප්‍රිය කියමනක් තමයි බල්ලගේ වැඩේ බූරුවා කරන්න යාම. අපේ රටේ කාබනික පොහොර සේම පසේ ඇති විවිධ බැරලෝහ සහ රසායනික පොහොර ගැනත් විශේෂ දන්නේ නැති පුද්ගලින් විවිධ මිත්‍යා මත වපුරනවා. මාධ්‍යට ඇවිත් සියල්ල දන්නවා වගේ කරන සමහර ප්‍රකාශ නිසා බොහෝ වැරදි මත අද සමාජගත වෙලා. අහිතකර බැරලෝහ සහ රසායනික පොහොර පිළිබඳ කතාවත් ඒ වගේ. කුමක්ද ඇත්ත? ඒ පිළිබඳ හසල දැනුමක් ඇති පෙරදෙනිය විශ්වවිද්‍යාලයේ පාංශු විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය චම්මි අත්තනායක මහත්මිය සියතට ඇත්ත කතා කළා. සමාජයේ ලොකු කතිකාවතක් තියෙනවා මේ ආසනික් කැඩ්මියම් ඒ වගේම ඊයන් වගේ බැර ලෝහ ද්‍රව්‍ය පොහොර මගින් පස්සට දාලා අපි පස දූෂණය කරලා තියෙනවායි කියලා. පොහොරවලියට මේ ආසනික්වත් කැඩ්මියම්වත් අපි බලෙන් ඇතුළත් කරපු දේවල් නෙවෙයි. මේ පොහොරත් හැදෙන්නේ සාමාන්‍යයෙන් ඛනිජවලින්. මේ ඛනිජවල තියෙන අපද්‍රව්‍යක් විදිහට තමයි මේව තියෙන්නේ. ඕනෑම පසක මේව තියෙනවා. මොකද පස හැදෙන්නේ ඛනිජවලින් නිසා. දෙදිනෙදා පාවිච්චි කරන හැම දෙයකම ආසනික් කැඩ්මියම් ලෙඩ් තියෙනවා. බොහෝ ද්‍රව්‍යවල ප්ලාස්ටික් වල, සායම් වල, ඇඳුම් වල සායම් වල මේව තියෙනවා. අපි මේ දේවල් නැහැ කියලා හිතාගෙන ඉන්න එක ඇත්තටම සත්‍යයක් නෙවෙයි. මහ පොළවට මේ දේවල් දැම්මේ පොහොරවලින් විතරක් නෙවෙයි. සඳලු තලවල සිට මාලකීන්ගත් තීරණ නිසා ගොවි ජනතාව අවතැන් වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ හිරියාල ප්‍රදේශයේ පැවති ගොවි විරෝධතාවයකට එක් වෙමින්. මේ රටේ ගොවි ජනතාව කාටවත් අත නොපා ජීවත් වන අභිමානවත් ජන පරපුරක්. වල්නාශක කෘමිනාශක තෙල් පොර ඉවත් කරහම මොකද්ද මේ රටේ ගොවි තලට සිද්ධ වෙන්නේ? ඉවත් බවක් නැතුව මහ පොළවේ යථාර්ථය අවබෝධ කරගන්නේ නැතුව වර්තමාන පාලකයෝ රජ මාලිගාවල සඳලු තලයේ ඉඳගෙන ගත්තු තීන්දු අද ඒ තීන්දු නිසා මේ රටේ ගොවි ජනතාව දැවැන්ත විපතකට ලක් වෙලා තිබෙන මොහොතක හිරියාල මැතිවරණ කොට්ටාසේ ශ්‍රීමත් ජෝන් කොතලාවල මැතිතුමාගේ නායකත්වයේ තුල මේ බිහිවුණු ගොවි ජනපදයේ ගොවි පවුල් වලට ගොවි සමාජිකින්ට අපි පණිවිඩයක් ලබා දෙනවා. ගොවි අයිති ආරක්ෂා කරන්න, ගොවියාගේ වරම රැකගන්න, ගොවියාගේ ජීවනෝපාය සුරක්ෂා කරන්නට සමගි ජන බලදායකගේ අපි අදත් පාරට බහිනවා, හෙට දවසෙත් පාරට බහිනවා. මෙතර ඇලහැර ප්‍රදේශයේ ගොවි ජනතාව සංවිධාන කළ අකණ්ඩ උපවාසය අද හත්වන දිනටත් ක්‍රියාත්මකයි. මහා සංඝරත්නය අදත් එහි පැමිණ උපවාසයට සහාය පළ කරමින් සඳහන් කළේ මාරාන්තික උපවාසයකට සංඝයා වහන්සේද සූදානම් බවයි. මාරාන්තික උපවාසයක් දක්වා අපි
මේ සටන දියත් කරලා අවසානයේ අපි පොළොන්නරුවෙන් කොළඹට ඇවිල්ලා ජනාධිපති මන්ත්‍රියේ වටලන තැනට දක්වා යනවා කියන එක මේ මොහොතේ සිහිපත් කරනවා. ජනාධිපතිතුමා ප්‍රමුඛය සියලු මැති අමතුරු හිතාගෙන ඉන්නේ කුඹුර කොටලයි කුඹුරේ අර ඉස්සර වාගේ පදිංච වෙලා ඉන්නවා කියලා. නෑ එහෙම ඉන්න බෑ අපිට. මේ තියෙන මුල මුදල් එක්කලා ඈ අපි මොන හරි තව දෙයක් කරගන්න වෙලා තියෙනවා. අනුරුව සහිත පඹයුන්ට උදළු වලින් කොටන්නේ කැටි වලින් කොටන්නේ දිහ වලින් අනින්නේ ඒවා කපල වෙලා ඔක තියෙන ඇතුලේ තියෙන පිදුරු කන්නේ ඒගොල්ල මූණු හපන්නේ ඒ නිසා ගොවියට ඇත්ත ප්‍රශ්නයක් තියෙනවා ඒ ප්‍රශ්නෙත් එක්ක තමයි ගොවිය පාට මහැලා තින්නේ මේක වගකීම ආණ්ඩුව බාර ගන්න ඕනේ දැන් බොහෝ ප්‍රදේශවල එළවලු වගාව සහ බටේරිඟු වගාවත් බරපතල ලෙස විනාශ වෙමින් තිබෙනවා ඒ පොහොර සහ කෘෂි රසායනික හිඟය නිසායි ඇලහැර සිරිකඳුයාය ප්‍රදේශයේ බඩීරිඟු ගොවීන් අද බරපතල අර්බුදයකට මුහුණ දෙමින් සිටිනවා. ගොවියන් කියන්නේ රසායනික පොහොර නිසි වේලාවට ලැබුණේ නැති නිසා අද බොහෝ විට මල් පමනක් ඇති බවයි. බඩීරිඟු වවන්නේ මල් කන්න නෙවෙයි, කරල් ආහාරයට ගන්නයි. මේ දැන් මේ කරලට පොහොර නැතුව මේ කරල කඩන්න පුළුවන් ද කියලා බලන්න. දවස් 12කින් කඩන්න මේ ගහකවත් පීදිලා තියෙනවද කියලා බලන්න. කරල් තියෙනවද කියලා බලන්න. ඕල කෙනෙකුට පේනවනේ මේ මාත්‍ය මේක. ගරු ජනාධිපතිතුමනි දැන් අපිට ඔබතුමාට ඡන්ද දීලා පාරි බහලා යන්න බෑ කඩේ ගාවට යන්න බෑ දහනවා පාරේ යන්න බෑ ලැජ්ජයි මේ අතර හම්බන්තොට ප්‍රදේශයේ එළවලු ගොවීන් අද සිය අස්වනු අඩුවීම පිළිබඳව කතා කළා ගොවිතැන් දැන් බාගට බාග විනාශ වෙලා තියෙන දෙපාරක් ඇට හිටෙව්වා ඒත් සාර්ථකයක් නැහැ ඉතින් අපිට බෞල් ජීවත් කරගන්නත් හරි අමාරුයි කාබනික වර්ධාල වගා කරට මේ සියල්ල දෙස බලන විට එක් කරුණක් ඉතා පැහැදිලි. කාබනික හරි රසායනික හරි ක්‍රමිනාශක හෝ හේතු කොට අස්වැන්න බිඳ වැටීම ඉතා බරපතලයි. විශේෂයෙන් කොවිඩ් වසංගතය නිසා ලෝකයේම ආහාර නිෂ්පාදනයේ බිඳ වැටීමක් තිබෙනවා. අප දුරදිග බලන්නේ නැතිවගත් තීන්දුව නිසා දැන් අපේ රටේ සහල් පමණක් නොව එළවලු ඇතුළු බොහෝ භෝගවලත් අස්වැන්න අඩු වෙන්න පටන් අරන්. අස්වැන්න අඩු වෙනවා කියන්නේ ආහාර නිෂ්පාදනය අඩු වෙනවා කියන එක. ඊට ගොවීන්ට වන්දි දුන්නට ජනතාවගේ කුසගින්නට කන්න සල්ලි දෙන්න බෑ. ඊට ආහාර අවශ්‍යයි. ඒ කියන්නේ ආහාර නැති වෙනකොට අඩු වෙනකොට මිල ඉහළ යනවා. එවිට ගුණාත්මක බවින් අඩු ආහාර ආනයනය කරන්න සිද්ධ වෙනවා. ඒකට හොඳම උදාහරණය ශුද්‍ර ජීවීන් එක්ක තව පොඩ්ඩෙන් රට ඇතුළට ගන්න කාබනික පොහොර කියලා අපි දන්නවා. ආහාර හිඟයත් එක්ක සමස්ත සමාජයේම රටම බිඳ වැටෙන බව ආර්ථික විද්‍යාවේ අයන්න ආයන්න දන්න අයත් දන්න බව මතක් කළ යුතුයි. රසායනික පොහොර සහ ක්‍රමිනාශක නැතිකම අද වීගොවිතැනට පමණක් සීමා වෙලා නැහැ. බඩේරිඟු කරලේ ඉඳලා මිරිස් කරල තක්කාලි ගෙඩිය වෙනකන් දැන් මිල අහස උසට යමින් තිබෙනවා. අද එළවලු වෙළඳ සැල්වල මිල ග්‍රෑම් 250ට ලියන තරමටම ප්‍රශ්නය බරපතලයි. බොහෝ එළවලුවල මිල ඉතා ඉහළයි. හිතුමතේ ඒ මිලත් අද ඉහළ යනවා. දැනට සමහර අස්වනු රසායනික පොහොර ක්‍රමිනාශක නැති නිසා විනාශ වෙලා. අද අමු මිරිස් කරලේ ඉඳලා බණ්ඩක්ක කරල වෙනකම් මිල ඇහුවම එළවලු කන එකත් 5 ස්ටාර් ලෙවල් එකට ගිහින්. මේ අද එළවලු මිල ගැන අප කළ සොයා බැලීමක්. කාය 280ක් වෙනවා. බොන්චි 220ක් වෙනවා. කැරට් 160ක් වෙනවා. කොයිද 100යි. ගෝ 160යි. දමල 180යි. මේ වට්ටක් එහෙම යන්නේ රුපියල් 70යි 60යි තමයි. බෙහෙත් පොර නැති නිසා මාකට් එකට එළවලු වෙන ප්‍රමාණය අඩුයිනේ. ඒක නිසා දැන් ගොවියන්ගේ මිල ගණන් වැඩි. පොර නැහැ. ඒ අයට අස්වැන්න අඩුවෙන් අම්බෙන්නේ. ඒකට එකක් වගේ වැඩි වෙනවා. දැන් බඩු මිල මාත්‍ය සෑහෙන්න එකට එකක් වැඩි වෙලා තියෙනවා. අද ගන්න බඩු හෙට ගියාම හෙට ඊට වැඩිය ගණන්.
කණ්ඩෝන නිසා කනවා. අද තක්කාලි රුපියල් 300යි. ඊයේ 220යි 230යි. තව ඉස්සරහට තව ඉස්සරහා මාස දෙක තුන යනවා තව එළවලු ගණන් වැඩි වෙයි මේ අනතත්ත්වයන්. දැන්ටමත් වැඩි. මොන ලාභයක්ද? ආපෝ එකට එකක් ගණන්. ආණ්ඩුව මොන ආණ්ඩුවක්ද අනේ මන් දන්නේ. සාපරි දෙනවා කියලා ආණ්ඩුවනකෝ. රුපියල් මිලියනයි බඩේ පහ. ගත්තා ඉතින් ඔය පොඩ පොඩ ගන්නවා ඉතින් වෙන මොනා කරන්නද ඉතින්. මෝ දරා ගන්න බෑ අපිට. අඩු කියලා දෙයක් නැහැ. බඩු නම් ගොඩක් ගණන්. හරි අමාරු ඉතින් ජීවත් වෙන්න. ආණ්ඩුව හොඳයි වැඩ හොඳයි. අපි අම්බු කරලා අපි කනවා. ලා නේ මන්දා ඉතින් කොහොම ජීවත් වෙන්නේ කියලා එන්න එන්න ගණන් වැඩි වෙනවා. බඩුත් වැඩි ගෑසුත් වැඩි වියන්ඩ විදියකුත් නැහැ කන්න විදියකුත් නැහැ කොහොම ගණන් වැඩි වෙනවා. ලොකු ඇත්තෝ තමයි වැඩ කියන්න ඕන ඉතින් ඕවා. පුළුවන් අය කනවා බොනවා අතර ජීවත් වෙනවා. ඉහළ යන්න පුළුවන් හැම දෙකම මිල ඉහළ ගිහින් ඉවරයි. මිනි පෙට්ටි වල මිලත් ඉහළ ගිහින්. මිනි පුච්චන මිලත් ඉහළ ගිහින්. ලුණු ගෙඩිය ඉඳලා මිරිස් කරල් දක්වා හැම දෙකම මිල පාලනයකින් තොරවම ඉහළ ගිහින්. දරුවන්ට කන්න දෙන්නේ කොහොමද? තුන් වේලෙන් එක වේලක්වත් කන්න බැරි තත්වයක් උදා වීගෙන එනවා. තුන් වේලම 5 ස්ටාර් හෝටල් වලින් කන අය නම් මේ ගැන දැනුවත් නැහැ. හැබැයි එදා වේල හම්බ කරන් කන දුප්පත් මිනිස්සුන්ට නම් මේ මිල ඉහළ යෑම අහස උසට දැනෙනවා. එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද අලුයම දිවයිනෙන් පිටත්ව ගියා. මෙම සමුළුව හෙට සිට නොවැම්බර් 12 වනදා දක්වා පැවැත්වෙනවා. එක්සත් රාජධානිය ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝහි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද අලුයම දිවයිනෙන් පිටත්ව ගියා. දේශගුණික විපර්යාස සහ ඊට මුහුණ දෙමින් කටයුතු කිරීමට රටවල් සැලසුම් කරන ආකාරය පිළිබඳව සාකච්ඡා කෙරෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුව හෙට සිට නොවැම්බර් 12 වනදා දක්වා පැවැත්වෙනවා. නොවැම්බර් 1 වනදා සහ 2 වනදා යන දෙදින එහි ලෝක නායකින්ගේ සමුළුව සඳහා වෙන් කර තිබෙනවා. දේශගුණික විපර්යාසයන්ට එරෙහිව සටනේ තීරණාත්මක අවස්ථාව ලෙස පැවැත්වෙන මෙම සමුළුවට ලොව පුරා රටවල් 197ක රාජ්‍ය නායකින්, රාජ්‍ය නියෝජිතින්, විද්වතුන්, ව්‍යාපාරිකයින් ඇතුළු ශේෂ්ත්‍ර රසක් නියෝජනය කරන 25,000ක පමණ පිරිසක් සහභාගී වනවා. එක්සත් රාජධානියේ මෙතෙක් පැවති විශාලතම සමුළුව මෙය බවටද වාර්තා වනවා. පරිසර අමාත්‍ය මහින්ද අමරවීර, සුලම්බල සුලං සහ විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ, පරිසර අමාත්‍ය ශිලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ යන මහත්වරුන් ජනාධිපතිවරයා සමග මෙම සංචාරයට එක්ව සිටිනවා. මාතර පාලටුව කෙත්තාරාම පුරාණ විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු නිමා කරන ලද බිතු සිතුවම් සහිත බුදුමෙදුර විවෘත කෙරුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සූම් තාක්ෂණයේ ඔස්සේයි. මාතර ගරාජ් අධිපති පී.කේ. ජිනදාස මහතා සහ චන්ද්‍රා පියසීලි මහත්මිය සිය ධන පරිත්‍යාගයෙන් මෙම බුදුමෙදුරේ නව ප්‍රතිසංස්කරණ කටයුතු නිමා කර තිබෙනවා. හුණුපිටිය ගංගාරාම විහාරාධිපති කොළඹ නවකෝරළේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ගල්බොඩ සිරි ඥානිස්සර නාහිමියන්ගේ අනුශාසනා පරිදි කෙත්තාරාම පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති ගිරුවපත්තු ඇතුළු මාතර හම්බන්තොට දෙපළාතේ උප ප්‍රධාන සංඝනායක පූජ්‍ය පාලටුවේ ජිනරතන නාහිමියන්ගේ ආරාධනාව පරිදි විහාරස්ථ භික්ෂුන් වහන්සේ සහ දායක සභාවේද දායකත්වය ඇතිව මෙම උතුම් සත්කාරය සිදු කර තිබෙනවා. මාතර හම්බන්තොට දෙපළාතේ උප ප්‍රධාන සංඝනායක පූජ්‍ය පාලටුවේ ජිනරතන නාහිමි, ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය කිරින්දිය අස්සජිහිමි ඇතුළු මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කර සිටියා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග සෝම් මොස්සේ බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතාද මෙම අවස්ථාවට සහභාගී වුණා. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද මහනුවරට පැමිණ දළදා සමිඳුන් බැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තා. 2021 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර දළදා සමිඳුන්ගේ ආශිර්වාදය ලබා ගැනීමට පැමිණි බවයි මුදල් අමාත්‍යවරයා මෙහිදී මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කළේ. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද මහනුවරට පැමිණ දළදා සමිඳුන් බැඳ පුදා ගත්තා. එහිදී මාධ්‍යරාද හස්තෙකු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා රටේ ජනතාව වෙනුවෙන් ආයවැය ඉදිරිපත් කරන්න ඉස්සලා ශ්‍රී දළදා වහන්සේගේ ආශිර්වාදය පළතරාන්න කරගෙන තමයි මෙතෙන්ට පැමිණියේ. ඉතින් මට වාසනාව ලැබෙයි කියලා හිතනවා රටටත් ජනතාවටත් හොඳ ආයවැයක් ඉදිරිපත් කරන්න. යුගදනව් විදුලි බලකරේ ගැන බොහෝ දිනක් කතා කරනවා සර්. ලක්ෂ 11 කට කියලා විශේෂයෙන් ඇස්සියෙ දුක් තිබුණා සර්. ඒ ගැන තාම කල්පනා කරේ නැහැ. මහජන බැංකුව ගැටිස් කරලා තියෙනවා.
එහෙමනම් මට දන්නල නැහැ. පූජ්‍ය ගලකුඩාත්තේ ඥානසාර හිමි අද මහනුවරට පැමිණ අස්කිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරත්න මහනා හිමියන් බැහැදුටුවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක රටක් එක නීතියක් සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපතිවරයා ලෙස පත්කරන ලද්දේ උන්වහන්සේවයි. මෙම පත්කිරීමෙන් පසු උන්වහන්සේ පළමු වරට මහනුවරට වැඩම කර අස්කිරි පාර්ශවයේ මහානා හිමියන් බැහැදුටුවා. මෙහිදී මාධ්‍යවේදීන් උන්වහන්සේගෙන් විවිධ ප්‍රශ්න නැගුවද ඊට පිළිතුරු දීමෙන් පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමි වැළකී සිටියා. අනතුරුව මල්වතු මහා විහාරයේදී උන්වහන්සේ වැඩම කළ බවයි වාර්තා වන්නේ. ඊයේ අත්අඩංගුවටගත් පාතාල කල්ලි නායක දෙමටගොඩ චමින්දගේ සොහොයුරු වන දෙමටගොඩ රුවන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. සැකකරු ලබන පස්වන දාතේ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ. මෙම අත්අඩංගුවට ගැනීම පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ නිහාල් තල්දුව මහතා මෙලෙස අදහස් පළ කළා. පසුගිය මාර්තු මාසයේ දෙමටගොඩ පදිංචි පුද්ගලයෙක් සම්බන්ධව විමර්ශන ආරම්භ කරනු ලැබුවා. මෙම තොරතුරු සොයාගෙන යාමේදී මෙම පුද්ගලයා විසින් උපයාගත් දේපළ තහවුරු කර ගැනීමට නොහැකි යම් යම් ජාවාරම්වල එදෙමින් උපයාගත් දේපළ බවට තහවුරු වුණා. ඉන්දියානු වෙරළ ආරක්ෂක නිලධාරීන් ශ්‍රී ලංකා බහුදින යාත්‍රාවක් අත්අඩංගුවට ගත්තා. ශශීලා දුව නැමැති බහුදින යාත්‍රාව. මේ හෙරොයින් කිලෝග්‍රෑම් 340ක් සමග සැකකරුවන් 5 දෙනෙකු සමග අත්අඩංගුවට ගන්න ලැබුණා. මෙම බහුදින යාත්‍රාවේ තිබී හමු වූ සැටලයිට් දුරකථනයක් විමර්ශනය කිරීමෙන් පසුව අනාවරණය වුණා මේ ශ්‍රී ලංකාවේ සිටින පුද්ගලයෙකුට මෙම හෙරොයින් කිලෝග්‍රෑම් 340 යොමු කරන බව. තවදුරටත් කරුණු තහවුරු කර ගැනීමේදී මෙම හෙරොයින් කිලෝග්‍රෑම් 340 දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි රුවන් යන පුද්ගලයෙක් වෙත මේ යොමු කර තිබුණු බව අනාවරණය වුණා. ඒ අනුව මෙම කොට්ටාශයේ මගින් පවත්වාගෙන ගියපු විමර්ශනයේදී තවදුරටත් තහවුරු වුණා මොහු විවිධ ජාවාරම්වල යෙදෙන පුද්ගලික බව. ඒ අනුව මෙම සිරිනායක පතිනලාගේ රුවන් චමිල ප්‍රසන්න නොවත් දෙමටගොඩ රුවන් යන අය ඊයේ දිනේදී නීති විරෝධී දේපළ හෝ වත්කම් විමර්ශන කොට්ටාශයෙන් මගින් අත්අඩංගුවට ගන්න ලැබුවා. ඔහු විසින් උපයාගත් දේපළ අතර විශේෂයෙන්ම 1,700කට අධික වටිනාකමකින් යුත් රේන්ජ් රෝවර් රථයක්, ඒ වගේම 1,300කට වැඩි වටිනාකමකින් යුත් ලෑන්ඩ් ක්‍රූචර් ජීප් රථයක්, ඒ වගේම තවත් 1,330කට වැඩි BMW කාර් රථයක්, ඒ වගේම BMW i8 වර්ගයේ 1,480කට වැඩි වටිනාකමින් යුතු කාර් රථයක් ඊයේ දින විමර්ශන නිලධාරීන් විසින් ඔවුන්ගේ භාරයට ගනු ලැබුවා. ඒ වගේම මොහු සතුව තවදුරටත් රත්රන් කිලෝග්‍රෑම් 1.590ක් ඔහුගේ නිවසේ තිබී සොයා ගැනීමට නිලධාරීන් විසින් කටයුතු කරනු ලැබුවා. මේ අතර දෙමටගොඩ රුවන් නැමැත්තා අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා. ඒ අනුව මොහු මුදල් විශුද්ධීකරණයේ වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කර ඇති බවයි පොලිසිය අධිකරණයට ප්‍රකාශ කළේ. ඒ අනුව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මෙම සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසටද පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියා. එය පිළිගත් අධිකරණය සැකකරු ලබන පස්වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. දෙවයින ආසන්නයේ අඩු වායු පීඩන කලාපයක් වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. උතුර උතුරු මැද නැගෙනහිර සහ ඌව පළාත්වල ගෙගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. දෙවයින ආසන්නයේ පවතින අඩු වායු පීඩන කලාපය තවදුරටත් ශ්‍රී ලංකාව ආශ්‍රිතව ස්ථානගතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා. උතුරු උතුරු මැද නැගෙනහිර සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුන් සහිත වැසි ඇතිවිය හැකි බවයි වාර්තා වන්නේ. දිවයිනේ සෙසු ප්‍රදේශවලද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ. මේ අනුව ගිගුරුම් සහිත වැස් සමග ඇතිවිය හැකි තද සුළං සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. බදුල්ල දිස්ත්‍රික්කයේ ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ උදේ කුමාර මහතා මේ වන විට පවතින කාලගුණික තත්ත්වය පිළිබඳ පළ කළ අදහස්. බදුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය හාලියල ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලට තමයි මේ අධික වර්ෂාපතනය ඇති වුනේ. බදුලු ඔය ජලමට්ටම අඩි 10කට ආසන්න ප්‍රමාණයකට ඉහළ ගියා. ඒ නිසා බදුලු ඔය ආසන්නෙන් තිබිච්ච ගොඩනැගිලි වලට සෑහෙන හානි සිද්ධ වෙලා තියෙනවා. විශේෂයෙන්ම රජයේ කාර්යාල කීපයකට සහ ඒකේ තියෙන භෞතික සම්පත් වලට ලිපිලේඛන වලට හානි සිද්ධ වෙලා තියෙනවා. ඊට අමතරව ආසන්න වශයෙන් 100කට ආසන්න ප්‍රමාණයකට පවුල් ප්‍රමාණයකට ආසන්න වශයෙන් බලපෑම එකතු වෙලා තියෙනවා. ඉහළ කොත්මලේ ජලපෝෂක ප්‍රදේශවලද ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු තුනක් අද අලුයම විවෘත කෙරුණා. මේ අතර නුවරඑළිය සහ කඳපොළ ප්‍රදේශයේ පහත් බිම් රැසක් ජලයෙන් යට වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
ගම්පොළ නුවරඑළිය මාර්ගය අද පෙරවරුවේ දිස්වූ ආකාරයයි මේ. අපවත්විවදාල අගමහා සද්ධම්ම ජෝතික දජ මහෝපාද්‍යය වැලමිටියාවේ කුසලදම්ම නාහිමියන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද එක් වුණා. නාහිමියන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය හෙට පස්වරුවේ කොළඹ නිදහස් චතුරස්‍රයේදී පැවැත්වීමට නියමිතයි. අතිපූජ්‍ය වැලමිටියාවේ කුසලදම්ම නාහිමියන්ගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන වෙත පැමිණියා. සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතියට කල මෙහෙයමින්ම රට තුළ විවිධ අර්බුද හා ගැටලු ඇතිවන අවස්ථාවන්වල ඒවා निराකරණය කිරීමට නාහිමියන් නායකත්වයෙන් කටයුතු කළ ආකාරය අග්‍රාමාත්‍යවරයා මෙහිදී ගෞරවයෙන් සිහිපත් කළා. වැලමිටියාවේ කුසලදම්ම නාහිමියන්ගේ අපවත්වීම මුළු මහත් ජාතියටම පිරිමැසිය නොහැකි අලාභයක් බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික චන්දකීර්ති ශ්‍රී අමරවංශ සද්ධර්ම වාගේශවර ගැටමේ රාජෝපවන රාමාධිපති කැප්පිටියාගොඩ සිරිවිමල නායක ස්වාමීන් වහන්සේ ශෝක පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළා. අපවත්වී වදාළ පූජ්‍ය වැලමිටියාවේ කුසලදම්ම නාහිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව හෙට පස්වරුවේ කොළඹ නිදහස් චතුරස්‍රයේදී පැවැත්වීමට නියමිතයි. හෙට දිනය ජාතික ශෝක දිනයක් ලෙසද නම් කර තිබෙනවා. දැන් රටවටා පුවත් කිහිපයක් කෙටියෙන්. රුසියාවේ සංචාරයක නිරත ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි යුද්ධ හමුදාපති ජෙනරල් ශවේන්ද සිල්වා මහතා පසුගියදා ශාන්ත පීටර්ස්බර්ග් ප්‍රදේශයේ ස්ථාපිත කළ මිඛේල් ඔස්කයා හමුදා කාලතුවක්කු විද්‍යාපීඨයේ සංචාරයක නිරත වුණා. එෙහිදී යුද්ධ හමුදාපති ජෙනරල් ශවේන්ද සිල්වා මහතා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කාලතුවක්කු පිළිබඳ තාක්ෂණික හැකියාව වර්ධනය කිරීමෙහිලා වැදගත් වන කරුණු පිළිබඳව අධ්‍යයනය කළා. විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා සහ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ නියෝජිතයෙකු වන මර්වින් ඩේවිස් සාමිවරයා එක්ව ශ්‍රී ලංකා එක්සත් රාජධානී වාණිජ මණ්ඩලය ලන්ඩනයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේදී විවෘත කළා. වේයන්ගොඩ කලගෙඩි හේන මාර්ගයේ දඩගමුව ප්‍රදේශයේදී අද කාන්තාවකගේ ගෙලබැඳි රන්මාලයක් කොල්ල කෑමට දැරූ ප්‍රයත්නයක් ව්‍යර්ථ වී තිබෙනවා. එම පුත්කලයාව ප්‍රදේශවාසීන් විසින් කස්බැඳ වේයන්ගොඩ පොලිසියට බාර දුන් බවයි වාර්තා වන්නේ. මෙම සැකකරු මාධ්‍ය ආයතනයක නිල ලාංඡනය ප්‍රදර්ශනය කළ වෑන් රථයකින් පැමිණ මෙසේ කොල්ල කෑමට උත්සාහ දරා තිබෙනවා. විශාල සූර්ය ගිනිදැල්ලක් පෘථිවිය වෙත ළඟා වෙමින් තිබෙනවා. මෙම සූර්ය ගිනිදැල්ල පිපිරීමක් නිසා ඇති වූක් බවයි විශ්වාස කරන්නේ. මේ නිසා සමහර ආරක්ෂණ උපාංගවල යම් බිඳ වැටීමක් ඇති විය හැකි බවද ජාතික සාගර හා වායුගෝලීය පරිපාලන ජාත්‍යන්තර ආයතනය පවසනවා. මෙම ගිනිදැල්ල හා ඉන් ඇතිවන සූර්ය කුණාටුවේ ආරෝපිත අංශවලින් මිනිස් ජීවිතයට බලපෑමක් නැති බවයි අප කළ විමසුමකට පිළිතුරු දුන් ආතරසික් ලාක් ආයතනයේ තාරකා විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ විද්‍යාඥ ආචාර්ය ජනක අදස්සූරිය මහතා පැවසුවේ. පුපුරාගේ සූර්ය ගිනිදැල්ල අරෝරා බොරියාලිස් ලෙස නම් කර තිබෙනවා. මෙම ගිනිදැල්ල පෘථිවියට ළඟා වෙමින් තිබෙන බවයි වාර්තා වන්නේ. මෙම ගිනිදැල්ලේ බලපෑම චුම්බකෙහිවත් කාන්දම් බලයක්සේ දැනිය හැකි බවයි මාධ්‍ය වාර්තා කරන්නේ. විශේෂයෙන් ඇමරිකා එක්සත් ජනපදය හා යුරෝපය පුරා මෙම චුම්බක බල වෙනස දැනිය හැකි. මෙම සූර්ය ගිනිදැල්ල පුපුරා ගොස් ඇත්තේ දැනට දින කිහිපයකට පෙරයි. දැන් එහි සූර්ය කිරණ කදම්බ පෘථිවි වායුගෝලයට ගමන් කරනවා. වායුගෝලය හරහා පැමිණීමේදී මේ අවසානයේ අපට දැනෙනුයේ චුම්බක හෙවත් කාන්දම් බලයක් ලෙසයි. මේ තත්ත්වය භූ චුම්බක කුණාටු ලෙස හඳුන්වනවා. මේ භූ චුම්බක කුණාටු තත්ත්වය නිසා පෘථිවියේ සමහර ආරක්ෂණ උපාංගවල වෝල්ටීයතාවය වෙනස් විය හැකියි. යුරෝපය පුරා සමහර ව්‍යාජ අනතුරු ඇඟවීම්ද නාද විය හැකි බවයි මාධ්‍ය වාර්තා කරන්නේ. මෙම සූර්ය සුළි කුණාටුව ලෝකයේ කුමන හෝ ප්‍රදේශයක ජනතාවගේ සෞඛ්‍යයට බලපාන්නේ කෙසේදයි අප විමසීමක් කළා. එහිදී පිළිතුරු දුන් ආතර් සී ක්ලාක් ආයතනයේ තාරකා විද්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ විද්‍යාඥ ආචාර්ය ජනක අදස්සූරිය මහතා මෙසේ අදහස් පළ කළා.
සූර්යාගේ ඇතිවන ගිනිදළු ගොඩාක් විශාල වෙලා පෘෂ්ඨයෙන් එළියට ඇවිල්ලා ඊට පස්සේ ඒක පුපුරලා යනවා. මේ වගේ ක්‍රියාවලියක් තමයි මේ සූර්ය කුණාටුවක් එහෙම නැත්නම් සෝලා ෆ්ලෙයාර් එකක් කියලා අපි හඳුන්වන්නේ. විශේෂයෙන්ම ඔක්තෝබර් 28 වෙනිදා ඉතා විශාල සූර්ය කුණාටුවක් අපිට දැක ගන්නට ලැබුණා. ඉතින් මේ සූර්ය කුණාටුවෙන් වෙන්නේ කුණාටුව ඇති වුණාට පස්සේ ඒක පෘථුවිය දෙසට එනවා නම් තමයි අපිට බලපෑම තියෙන්නේ. දැන් මේ සූර්ය කුණාටුවේ විශේෂත්වය තමයි මේක සූර්යාගේ ඇති වෙනකොට පෘථුවිය දෙසට තමයි ඇති වෙලා තියෙන්නේ. එතකොට අපිට මේකෙන් යම්කිසි බලපෑමක් වෙනවා. මනුෂ්‍යට හානිකර බලපෑමක් නෙමෙයි. කියන්නේ අපේ ජීවිතවලට තර්ජනයක් මේකෙන් ඇති වෙන්නේ නැහැ. නමුත් මේකෙන් ඇති වෙන බලපෑම විශේෂයෙන්ම ඇති වෙන්නේ උපකරණවලට. පෘථුවියේ සහ මතුපිට සහ පෘථුවියේ ඉහළ රඳවලා තියෙනවා චන්ද්‍රිකා වගේ දේවල්. එතකොට අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ තියෙනවා. මේ වගේ දේවල් වල තියෙන උපකරණවලට මේවෙන් හානි සිද්ධ වෙන්න හැකියාව තියෙනවා. සූර්ය කුණාටුවෙන් අපිට ඇති වෙනවා පෘථුවියේ චුම්බක ක්ෂේත්‍රයේ චලවීම එහෙම සැලවීමක් ඇතිවීම හැකියාව තියෙනවා. දැන් මේ සූර්ය කුණාටුව ඇති වෙලා දවසක් දෙකක් විතර යද්දී ඒ කුණාටුවෙන් එන ආරෝපිත අංශු පෘථුවිය හරහා ගමන් කරන්න පටන් ගන්නවා. තප්පරයට කිලෝමීටර 1500ක විතර වේගයෙන් තමයි මේ ආරෝපිත අංශු විශේෂයෙන්ම ප්‍රෝටෝන ඉලෙක්ට්‍රෝන වගේ ආරෝපිත අංශු පැමිණෙන්නේ. එතකොට මේ ආරෝපිත අංශු වලින් චුම්බක ක්ෂේත්‍රයට බලපෑමක් එහෙම නැත්නම් ඒකාකාරී තත්වයට බලපෑමක් වෙනස් වීමක් ඇති කරනවා. 30 වෙනිදා සහ ඊයේ මේ දවස් දෙක ඇතුළත මෙහි බලපෑම පෘථුවියට ළඟා වෙනවා. අපේ අහසේ ඉහළ රඳවලා තියෙන චන්ද්‍රිකාවල තියෙන සූර්ය පැනල ඉලෙක්ට්‍රොනික උපකරණ සම්පූර්ණයෙන්ම විනාශ වීමේ හැකියාවකුත් තියෙනවා. ඉතින් ඒ නිසා තමයි මේ අනතුරු ඇඟවීම කළා තියෙන්නේ. ඒ වගේම අපිට මේකෙන් රේඩියෝ තරංග වලට බලපෑමක් ඇති කරන්න පුළුවන්. ක්‍රීඩා පුවතක් වෙතයි දැන් අවධානය. මෙවර ලෝක කුසලාන පන්දුවර 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරගය මේ වන විට පැවැත්වෙනවා. ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව සියල්ලන් දැවී ලකුණු 142ක් රැස් කළා. පන්දුවට පහර දෙමින් සිටින දකුණු අප්‍රිකානු කණ්ඩායම මෙට සුළු මොහොතකට පෙර කඩලු 6ක් දැවී ලකුණු 127ක් ලබාගෙන සිටියා. ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන්. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.